කුණාටුවක තමයි දක්ෂ නවියෙක්ගේ වැඩ පෙන්වන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ආර්ථික කුණාටුවක්. සර් ෆේල්, සර් දෙවෙනි අවුරුද්දෙත් ෆේල්. මං කෝ හැබැයි සර්ව පාස් කරනවට වඩා අපිට ඕනේ රට පාස් කරන්න. මෙන් පවර් ටූල්. වැඩෙත් ගොඩ, අපිත් ගොඩ. හරින් ප්‍රනන්දු හා මනුෂ්‍ය නායකර නව අමාත්‍යවරුන් ආණ්ඩුවේ තනතුරු බාරගත් හේතුව අද මාධ්‍ය හමුවක් කැඳවා පැහැදිලි කළා. මේක නිර්පාක්ෂික අරගලයක්, නිර්පාක්ෂික ආණ්ඩුවක්. ඒකට අපි ස්වාධීන වීමක් තමයි මේ මොහොතේ උනේ කියන එක මුලින්ම මතක් කරන්න ඕනේ. අපි කියනවා සර් ෆේල්, මේක සාපයක් කියන එක මම බය නැතුව තාමත් කියනවා. ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යන්න ඕනේ කියන ස්ථාවරයේ දශමයක්වත් වෙනසක් නැහැ. ඒ සයිල් ප්‍රේමදාස මහත්මයා මේ අභියෝගය ගත්තේ නැති වුණාම මම කල්පනා කරේ තව මාස 6කින් ඡන්දයක් ඉල්ලන්න රටක් තියෙයිද කියලා. පාක්ෂිකෙන් දරි කියනවා මම අද මේ කරන්නේ සජබේ වෙනුවෙන්. සර් මම තාම සජබේ නියෝජනය කරනවා. මට දුකක් තියෙනවා. ඒ සජබේත් එක්ක මෙහෙම තීරණයක් ගන්න වෙච්ච එක හැබැයි අපි පක්ෂය ඇතුලේ දැවැන්ත සටනක් දින 5ක් තිස්සේ කරා. ඒත් අපිට තේරුණා මේ වගකීම බාර ගන්න කවුරුත් නැහැ කියලා. කුණාටුවක තමයි දක්ෂ නවියෙක්ගේ වැඩ පෙන්වන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ආර්ථික කුණාටුවක්. සංසුම් මූදේ ඕන මිනිහෙක්ට කපිතාන් කෙනෙක් වෙන්න පුළුවන්. අද කියන අපි හැමෝම ඉන්නේ එකම බෝට්ටුවේ. අපි එකම බෝට්ටුවේ මේ කුණාටුව තරණය කරන්නේ අපි තේරුම් ගන්න ඕනේ කවුද දක්ෂ නැවියා අපිව ගොඩබිමට ගෙනියන්න පුළුවන් කෙනා කවුද කියන එක තේරුම් ගන්න ඕනේ. මේ වෙලාවේ අපි එකතු වෙන්නේ නැතුව පැත්තක ඉඳන් දේශපාලනය කරන්න යනවා නම් මගේ පෞද්ගලිකව මගේ හදවතට ඒක විරුද්ධයි. ඊට වඩා උග්‍ර ලෙස අඬලා කිව්වා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් එක්ක අපි මේ යන්නේ දේශපාලන පිල්පැණිල්ලක් නෙමෙයි. මේ තාමත් පටු දේශපාලන විදියට හිතනවා නම් මුන් සල්ලි අරන් පැන්න කියලා මට නම් ඒ චෝදනාව කරන්න බෑ. හම්බ කරපු හැමදේම තියෙන්නේ තාත්තා දීපු. ඇත්තට හම්බ කරන්න හම්බ වෙලා නැහැ. අපි දෙන්නව රනිල් වික්‍රමසිංහ මහත්තයා විශ්වාස කරලා හරි මේ දෙක දුන්නේ අපිටත් අපේ වැඩ පෙන්නන්න. අපි මාස 3ක් මේක උත්සාහ කරනවා. ඒ මාස 3 ඇතුළතදී අපිට තේරෙනවා නම් බැසිල් රාජපක්ෂ කකුලෙන් අදිනවා මේ ආණ්ඩුවට යන්න දෙන්නේ නැහැ. එහෙම කියලා තේරෙනවා නම් අපිව සජිබේ ගත්තත් එකයි නැත්තත් එකයි අපි සුවඳිනවා. මං කිව්වා වගේ සර් ෆේල්, සර් දෙවෙනි අවුරුද්දෙත් ෆේල්. මං කෝ හැබැයි සර්ව පාස් කරනවට වඩා අපිට ඕනේ රට පාස් කරන්න. එතුමාට ඌමනාවක් ඇති එක්සිට් එකක් ගන්න. එළියට යන පාරක් ගන්න. ඒ පාර අපි හදන්නේ නැතුව මේ එළියේ ඉඳන් කෑ ගහන එක කොච්චර සාධාරණද කියලා මම ඔබතුමාලගෙන් අහනවා. අද අපි නියෝජනය කරන්නේ අරගල බිම යෝජනා කරපු, නීතිඥ සංගමය යෝජනා කරපු, මහානායක හාමුදුරුවරු යෝජනා කරපු. ඒ යෝජනාව වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අපේ මතය බහුතරයක් පක්ෂයේ උදවිය පිළිගත්තා. හැබැයි තීන්දුව ගන්න ප්‍රමාද වුණා. ඒ හෘද සාක්ෂියට අනුවයි මේ තීන්දුව ගන්නෙ. මේ රටේ ප්‍රශ්නේ දැන් තියෙන්නේ ඩොලර් ප්‍රශ්නය. ඒ ඩොලර් ප්‍රශ්නේ විසඳන්න ප්‍රධාන වගකීම් දෙක අපි බාරගත්තේ. එක පැත්තකින් සංචාරක ක්ෂේත්‍රය, අනිත් පැත්තෙන් විදේශ විනිමය ගෙන එන එක. දැන් ඔබතුමාලා දෙදෙනාම කිව්වා ගෝඨාභය රාජපක්ෂ තොරෙක් මංකොල්ලකාරෙක් වංචනිකයෙක් කියලා කිව්වා. නිකන් අර හිරිකිතයක් දරුණ නැද්ද කියලා එතුමා ගාවට ගිහිල්ලා මේක ගන්නකොට අපිරියයි දුර. ඉරිගිදෙන් නෙමෙයි අපිරියයි දුර. හැබැයි ඉතින් මම මේ අපිරියාව තියාගෙන රට වැටෙනවා බලන් ඉන්න එක මට ඊට වඩා අපිරිය. මට හිරිගිතයක් ඇති වෙන්න උවමනාවක් නැති. ඒවර අර නියන් කොමිටල් කතාවේ ලැජ්ජයි බයයි කියන කට්ටියට හොඳයි ඒවා. හරි. ඒක අපිට හරියන්නේ නැහැ. අපි කියන්නේ ඊට වඩා අපිට ගෝඨාභය රාජපක්ෂට ඉස්සරහට ගිහිල්ලා කොන්ද කෙලින් තියන් කියලා කතා කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේකට කර තිබ්බා. ඒකෝ දැන් මේ මිනිස්සුя ගත්තා. අපි කකුලෙන් නදින්න ඕනේ. අපි මාසයක් විතර ගිහිල්ලා ආයෙත් අමුවක් තියලා බලමු විතර අපේ පර්ෆෝමන්ස් කියලා. ලපටි තර්ක ඔබතුමා දේශ මාධ්‍යවේදී කෙරේට ඒ වගේ ලපටි දේවල් අහන්න එපා. මේ කැවිල සර්කස් එකක් නෙමෙයි. හරි, මේ රටේ අර්බුදයක් තියෙන වෙලාවක්. අපි මේ සර්කස් දාන්න ඕනේ නැහැ, පිනුම් ගන්න ඕනේ, බල්ටි ගන්න ඕනේ නැහැ. වචනයක් එකක් කතා කරන්න. එතකොට වචනයක් කර කතා කරන්නේ. මෙහෙම ගත්තාම මෙහෙම වෙලා ගත්තා. හරි, ඒක ඉස්සල්ලා කතා කරලා තිබුණා. ඒකනේ ෆොටෝත් නැත්තේ.